මෙරට මුහුදු කලාපයට අයත් වර්ග කිලෝමීටර 3000ක් පමණ පුරා මුහුදු පතුලේ විහිදුණු ඇෆනාසි නිකිටින් නමින් හැඳින්වෙන සාගර අභ්‍යන්තරයේ පිහිටි කන්දක් ගවේෂණය කිරීමට අවශ්‍ය අයිතිය ලබා ගැනීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. එම වාර්තාවල දැක්වුණේ මෙම කඳු පන්තිය කොබෝල්ඩ් ගහණය අධික නිධියක් බවයි. මෙවන විට කොබෝල්ඩ් ලෝපුරා දුරකථන, ලැප්ටොප්, වාහන බැටරි, වෛද්‍ය උපකරණ මෙන්ම නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා ඛනිජ ද්‍රව්‍යයක්. පසුගිය ජනවාරි මාසයේදී ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යටතේ ජමයිකාවේ ස්ථාපිත ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරිය වෙත මෙම නිධිය ගවේෂණය සඳහා අවසර ඉල්ලමින් ඉල්ලුම් පත්‍රයක්ද යොමු කර තිබෙනවා. ඒ වසර 15ක කාලයක් පුරා එම කලාපය තුළ බොහෝ විද්‍යාත්මක, සාගර විද්‍යාත්මක සහ පාරිසරික අධ්‍යයනයක් වෙනුවෙන් විදෙස් මාධ්‍ය පැවසුවේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක ආයුධපත් ගාස්තුවක්ද ඉන්දියාව ගෙවා ඇති බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ නීති හා තාක්ෂණික කොමිසම ඒ පිළිබඳ අදහස් සහ ප්‍රශ්න කිහිපයක් විමසා ඉන්දියා රාජ්‍ය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරියේ නීති හා තාක්ෂණික කොමිසමේ 29වැනි සැසිවාරය සඳහා සිය සැලසුම් සහ ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට ඉන්දියාව අපොහොසත් වී ඇති බවයි. ලෝකයේ විශාලතම ආර්ථිකයේ හිමි චීනය ලොව කොබෝල්ට් අවශ්‍යතාවෙන් 70%ක ප්‍රමාණයක් වෙළඳපොළට මුදාහරින අතර ඉන්දිය මුහුදු කලාපය තුළ චීන ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව මේ වෙනුවෙන් කඩිනමින් ඉල්ලුම් කර ඇති බවද එම වාර්තාවල සඳහන්.